න් සරණය සදහැබාර වාසනාවන්තකාර්ණික පිවතුන්නේ. අද අපි අපේ දහටවෙනි දවසේ පොහුණුවයි මෙ සිදුකරන ලබන්නේ අද දවස එතා අවතුම් පුර පසල ස්වක් පොහෝ දවසක් මැදින් පුර පසලස්වක්පොහෝ දවස තිගේ දවස පුරාම විවිධවිදිහේ ආගමික කටයතු වෙල නිරත වෙලා දස අකුසලේ මෙදිල දස කුසලෙහි නිරතවෙලා මේ දවසය අවසාන භාගේයේදී. තෞදුරටත් අපි මෙතිෙක් දවසක් සිදුකරගනාාපු අපේ ආනාපානසති භභාවනාවත් මෛතරි භාවනාවත් තෞදුරටත් වඩන්නටයි සෝදානම් වෙන්නේ. ති ඔබ හැමෝොම දන්නවා දහාටවෙෙන දවස නිසාද දවස අපි අපේ අවුරුදු දහාටක කාලේ තුළදී දහටවෙනි අවුරුද්ධෙදිී. අපිට උපකාරවත් වූ හැම කෙනෙකුටම ආසිර්වාද කරනවා මේ භාවනාවේ ශක්තිය තුලින්. දුක්නී ලෝගි භාවය සැලසේවා කියලා. එන අපි ලොතුරාබුදුරජාණන් වහන්සේට උතුමූ ශ්‍රී සද්ධර්මරත්නයට ආය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වීවා කියෙන ප්‍රාර්ථනාවෙන් අද අපේ භාවනාව ආරම්භ කරමු. සංමා සංගුදුරජාණන් වහන්සේට මම නමස්කාරකරමි මාගේ නමස්කාරය වීවා නවලෝකෝත්‍රශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාරකරමි මාගේ නමස්කාරය වීවා අස්ටෝර්ය පුද්ගල මහා සංඝරත්නයට මමන මස්කාරකරමි මාගේ නමස්කාරය වීවා මාගේමි භාවනාව නිවන් පිණිසම හතු වීවා නිවන් පිණිසම ඒතුවේවා නිවන් පිණිසම ඒතුවීවා සිත සමාධි ගත වීවා සමාධිගතවීවා සමාධිගතවිීවා දැන් ඔබේ වම් අත්ල මට්ට දකුණු වත්ල තබාගෙනශරීරය රිජුව තියාගන සිරිත් පරිදි අපි භාවනාවට ඔබේ සිතයමු කරන්න මේ මහොතය බවට පරිසරේ ඇහෙෙන හඬවල් වලට හිතයොමු කරලා වෙන්න මේ දීවල් තමයි මේ මොහොති සිදවෙන්න කියන එක පිළිබඳව තේරුන්ගෙන සතිමත්වෙලා සරීරයට හිතා අරගන සි ඇති වෙන දීවල් දිහා බලන් ඉඳලා ඒ සිතුවිලි ඇතිවෙන බව තේරුන් අරගෙන ඉන් අනතුරුව තමන්ගේ හුස්ම රැල්ලට හිතයොමු කරන්න අදත් ඔබ හුස්ම රැල්ලට හිත යොම කරන වෙලාවෙදී මුලින්ම සිදු කරන්නේ නාසි කාග්‍රය දෙස බලාගෙන සිටීමයි උස්ම ගන්න හැටි පිට වෙන හැටි ඔබට විට දැනෙනවා ඔබ සතිමත් වෙනවා මේ මොහොතේ ඔබේ හුස්ම පිළිබඳව මේ හුස්ම රැල්ල ඇතුළට එනකොටත් ට ඔබ ඒ සිහියෙන් යුතු දකිනු ඔබ සතිමත් වෙනෝ බේ හුස්මරැල්ල ඇතුළුට හැමවිලායමත් පිට තියන හැමවිලාවිමත් ද අපි දැන් මෛත්‍රී භාවනාව වඩමෝ ඔබට ඔබ කෙරෙහි මෛත්‍රී ඇතිකරගන්න ඉන්න ඉරියව්ව වෙනස් කරන්න පුළුවන් හැබැයි සතිමත් වෙන්න මේ මොහොතේ මම ඉන්න එරියව්ව වෙනස් කරනවාගේ අදහසිංයතුව අත්පාදි ගහරි නෝනං එම කරන්න පුළුවන්. ඒකත් මේ මෛත්‍රී භාවනාවම කොටසක් තමන් තමන් කෙරෙහි කරුණාවක් ඇතිකරගෙන මේ මොහොතයන් අපහසු වත්ති නොවන එයින් මිදින්න උත්සාහ කරනවා එකකරන්න අපි සතිමත්ව. තැන් අපි මේ දින කීපය පුරාම දින දැන් දාහතක් පුරාම අපි මෛත්‍රී භාවන වැඩුව. එ අපි තවුමත් කතා කරන්නේ මෛත්‍රී භාවනාව වැඩීම තමන්ට කොහොමද කරගන්න කියල ඇයි තමන් තමන්ට මෙත්වඩන්නේ අහන් අවේරෝ හෝමි මම වයිර නැති කෙනෙක් වෙමි අහන් අ්‍යාපජ්ජූහෝමි මම තරහා නැති කෙනෙක් වෙමි. අහං අනීගෝහෝමි, මම දුක් නැති කෙනෙක් වෙමි. සුකී යත්තානං පරිහරාමි. මම මැනවින් මාව පරිහරණය කරමි. එම නැත්තං ඉහත සඳහන් කරුණුවලින් හැකිතාක් දුලට වෙෙන්වී සිටීමට මම උත්සහ කරමි. එ මේ කරුණුටික ඔබට පැහැදිලිවම තේරෙනවා. තමන්ට මෛත්‍රී කරනවා කියල කියන්නේ තමන්ගේ මනස හැකිතාක් දුරට තමන් පිළිසිදුව තබාගන්නවා කියනකයි. වෛර සහගත සිතුවෙලි ඔබේ සිතේ තියෙනකොට ඔබේ හිතර ලොකු අපහසුවත් දැනනෝ. එවගේ ඔබේ හිතේ තරහක් තියෙනකොට හැම වෙලාම හරිම අපහසුවකින් ඉන්නේ. තරහා කේන්ති ආවහම අපිට හරිම අමාරුයි පෑගානක් යනකං අපිට වෙනස දැනෙනවා. ඒ තරහා අපහසුව නිසාම සමහර විටක අපිට වෛරයක් ඇති වෙන්නත් පුළුවන් දිගු කාලීනව. එනිසා මේක අපි හුඟක්වෙලාවට කියන්නේ මම සුවපත් වෙම්වා, නිදුක්වෙම්වා, නීරෝගි වෙම්වා. තරහා නැත්තෙක් වෙම්වා, අවයිරී වූුවෙක්ම වෙම්වා. එැම වෙම්වා 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 කියලා ප්‍රාර්ථනාර්ථයෙන් ඔබේ යමක් ප්‍රාර්ථනා කරනවා. දෙ මම වෛරී සිතිවිල්ලි නැත්තෙක් වෙම්වා. මම තරහා සිතුවිලි නැත්තෙක් වෙම්වා. තු මෙතන තියෙන්නේ ප්‍රාර්ථනාවක්. ි ප්‍රාර්ථනාව ඔබ එසේ කරනවද එහම නැත්නම් ඔබ අධිෂ්ඨනයක් ඇති කරගන්නවද මම මගේ හිතේ වෛරී සිතුවිලි තියාගන්න කෙනෙක් නොවෙමි. එතුට ඔබ ඔබටම මෛත්‍රී සහගතවය තේගරුම් අරගන විධානයක් කරනවා මම කොයිම වෙලාවකුවත් තරහා අරගන හැසිරෙන් නැහැ. තරහ සිතිවිලියෙනවා සතිමත්ව එක තේරුන් අරගන්නවා නමුත් මම ඒ තරහට ෂණිකව ඒ වෙලාවෙම ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මම එහෙමෙ නොවෙමි කන තරහට වහාම ප්‍රතික්‍රියා දක්වන කෙනෙක් නොවෙමි. කියලා ඔබ ඔබට ම අධිස්්ඨානයක් ඇතිකරගන්නවා. මේ ආනාපාන්සතිභාවනාව ගොඩක් වෙලා වඩලා, ඔබ මෙන්න මේ කියපු අධිෂ්ඨානය ඔබේ සිතර දෙනවනම් අන්න එතනින් ඔබේ යටසිත මගින් ඔබට ලොකු උදව්වක් ලබා දෙනවා ඔබේ සිතේ වෛරයක් ඇතිවෙන්න යන ොහොතකදී එයින් ඔබ ඔබේරගන්න ඒ වගේ මතා මෙතෙක් කාලයක් ඔබ සුත තුළ කවුරුහරි ඔබේ වෛරයට ලක්වෙච්ච කෙනෙක් හිටිය නම් ඒ පුද්ගලයට සමාවදීලා ඔබේ හිතිං ඒක නැති කරගන්න ඈත් කරගන්න ඔබට ශක්තියක් දෙනවා එනිසා හැමවෙලා වෙම මම වෙමි කියන තැනට හිතන්න. මම වෙමි වෙම වා කියල හිතුවහම එකේ බලය අඩුයි. එතවටඒ ප්‍රාර්ථනාර්ථයක් විතරයි. අපි දැ නිවන මම නිවන් දකිම් වා කියල ප්‍රාර්ථනා කර පමණින් ඒ ලබාගන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහාපිය ආර්ය්‍යෂ්ඨාංගික මාර්ගගේ ගමන් කළ යුතුමයි. එම නැත්තං අපි ඒකා අයනු අයම්භික්කවේ මක් ෝ සත්තානං විශුද්්‍යා කල සඳහන්කරන විට අපේ පිරිසුදුවීමට මාර්ගයක් තියෙනවා. ඒ තමයි මේ සතරසතිපට්ඨානය වැඩීම. එනං අපිට පුදුදහම්ම තුල ප්‍රායෝගිකව කියන්නේ මේ මාර්ගෙහි ගමන් කරන්න. ඒ ක්‍රියාත්මක කරන්න එහමන ඔබට ඒත්ත අධිෂ්ඨානයක් තියෙනට ඕනි. මම මෙන්න මේ දේවල්වලින් මගේ මනස පිරිසුදු කරගනිමින්. මේ දේවල් මගේ හිතට අප හැමවිලාවකම ඒ තේරුම් අරගෙන ය නරක දෙයක් නං ඒ ක්‍රියාත්මක නොකරන්න මම අධිෂ්ඨාන කරගනෙමි. ඉ සම් වෙම්වා කියන ප්‍රාර්ථනාවට වඩා මම මෙසේ නොකරමි මම මෙබඳු කෙනෙක් නොවෙමි කියන අධිස්්ඨානය ඇති කරගන ඔබ මෛත්‍රී භාවනා වඩනකොට ඒ ගැම්ඹුරින් හිතන්න. ඒ ගැම්ඹුරින් හිතන තරමටම තමයි ඔබට ඔබ කෙරෙහි මෛත්‍රිය වඩන්නට මේ මෛත්‍රී මාර්ගයට ඔබ පිවිසෙන්නේ එනිසා දැන් හිතන්න මේ කරුණුටිකම අද දවසිඳං ඔබ මෛත්‍රී භාවනා වඩනකොට නිරන්තරයම් හිතන්න මම තරහා සිතුවිලි නැති කෙනෙක් වෙමි මම වෛරී සහගත සිතුවිලි දිගින් දිගටම තියාගන්නා කෙනෙක් නොවෙමි. මම කායික දුක්වලට භාජනය වෙන දේවල් වලට නිතර නිතර යොමු නොවෙමි එමත මම මගේ කායික දුක්වලින් මිදන්නට හැම විටම උත්සාහ කරමි. මංමගේ ජීවිතය නිවැරදිව පරිහරණය කරමි. මේ සිතුවිලි නිරන්තරයම ඔබටම යොමු කරගන්න. එනිසා ද අපි මේ දහාටවෙනි දවසෙදී අපිට අවෞුරුදු දහටේ දි උද උපකාර කරපු දෙමවපියන් හිතමිතුරං නෑදෑයෝ ගුරුවරු මේ හැමෝම නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා කියලන්න එතෙන්දි අපි ප්‍රාර්ථනාවක් කරනවා. අපි මෙතන්දි අමගේ දෙමවපියෝ මගේ ගුරුවරු මගේ හිතමිතුරන් මට මධ්‍යස්ථවවන් මේ හැම කෙනෙක්ම කයින් සූපත්වෙත්වා මනසිනිෙත් සූපත්වෙත්වා නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා කියල අපි එතෙන්දි ප්‍රාර්ථනාවක් කරන. මෛත්‍රී සහගත ප්‍රාර්ථනාවක් ඒ හැම කෙනෙක් කෙරෙීම සති කරග್න්න ස සල සತ್ತයෝම නිදුක්වෙ್තුවා නೀರೋගಿවෙ್තුවා සಪ್ವතුවා දුुකෙන්මිದෙತ್තුවා නිಂ කිවා කා ස ාජ ම් මට් ේ වා ම ඉදදි කා ഞන් න් වා රන් රखන් තු ෝක සනම් ചරන් රක්াන්තු දේ න රන් රක්න්තු මං පරంතිී දම්ම ඥාතිී න තු සුකිතා හන්තු ාත ඉඩ මේ ඥති න ඕතු ස सुකිතා හොන්තු ඥාතයෝ දම්ේ ාති නං තු සුකිතා හොන්තු ඥතය බුද්ධානං ජීවි අස නසක්කා කනච අන්තර යෝකාතුම් බුද්ධානම් චබන්න රන්සී නන්න සක්කා කියේනචි අන්තරායෝකාතුන් ගුද්ධානම් දවත්තිං සමහාපුරිසලක්ඛ නානන්න සක්කා කියේනචි අන්තරාජයෝකාතුන්, බුද්ධානම් අභිහට චතුන්නම් පච්චේ ආනන්න සක්කා කියේනචි අන්තරායෝකාතුම්. ඉමේ සංචතුන්නන් අච්චරයානන්න සක්කා කියේනචි අන්තරායෝකාතුම් ඒ තිේන සච්ච වජ්්‍යීනය අන්තරායෝනසේසතෝ මාරාධයෝවිෙනස් සංතුූ. Jaya Siddhi Bhavang Tuti Tiruan Saranai